සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා සෙක්ස් එඩ් එල්කේ YouTube channel එකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා අපේ channel එක හරහා අපි කතා කරන්නේ ඔයගොල්ලන්ගේ ලිංගික සෞඛ්‍ය ගැන වැදගත් කාරණා කියලා. ඉතින් අද දවසේත් මම බලාපොරොත්තු වෙනවා විශේෂ මාතෘකාවක් කතා කරන්න විශේෂයෙන් කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍ය ගැන කතා කරනකොට අපි මීට කලින් වැඩසටහනකදී සඳහන් කරා මේ කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩු වීමේ ලිංගික බලහීනතාවය ගැන. ඉතින් මේ කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩු වීම සම්බන්ධව බලපාන්න පුළුවන් හේතු සාධක ගැන අපි මීට කලින් වැඩසටහන්වලදී කතා කරා. විශේෂයෙන් අද දවසේ මම බලාපොරොත්තු වෙනවා මේ කාන්තාවන්ගේ මේ ලිංගික ආශාව අඩු වීම සම්බන්ධයෙන් ඒ අයට කරන්න පුළුවන් දේවල් ගැන සාකච්ඡා කරා. ඉතින් මාතෘකාව කතා කරන්න කලින් අපි හැමදාම මතක් කරනවා වගේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඔයගලන්ට පුළුවන් ඒක subscribe කරන්න. ඒ වගේම තමයි ඊට යහපැති තියෙන bell button එක ගෙබුවොත් ඔයගලන්ට පුළුවන් අපි video එකක් නිකුත් කරගමන් ඒක බැලීමේ අවස්ථාවත් උදා කරගන්න. ඉතින් ඇත්තටම අද දවසේ අපි කතා කරන මාතෘකාව තමයි මේ කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩු වීම. ඉතින් බොහෝ දෙනෙක් අපෙන් අහන කාරණයක් තමයි මේ தত্ত্বය බොහෝ දෙනෙකුට තියෙනවද කියන කාරණේ. විශේෂයෙන් අපෙන් බෙහෙත් ගන්න එන අපේ සායනවල තියෙන කාන්තාවන් අපෙන් අහනවා බොහෝ දෙනෙකුට මේ தত্ত্বය තියෙනවද නැත්නම් මේක මට විතරද මේ தত্ত্বය තියෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන් අපි සමීක්ෂණ ගැන කතා කරොත් ඉතින් සමීක්ෂණ වාර්තා අනුව කතා කරනවා නම් සාමාන්‍ය ලෝකයේ කරපු පරීක්ෂණ වලින් කාන්තා ජනගහණයෙන් 40%කට විතර මේ ලිංගික ආශාව අඩු වීමයි කියන தত্ত্বය නැත්නම් මේ ලිංගික බලහීනතාවය තියෙනවා කියලා සොයාගෙන හැබැයි වැදගත්ම කාරණය තමයි මේකෙන් 12%ක් තමයි මේ සම්බන්ධයෙන් යම්කිසි ප්‍රතිකාරයක් ගැනීම නැත්නම් මේ සම්බන්ධයෙන් යම්කිසි විසඳුමකට එන්න ඕනේ කියලා අදහස් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ தত্ত্বයේ ප්‍රවණතාවයක් විදිහට 40%ක වගේ වැඩි අගයක් ගත්තත් අපි දන්නවා විවිධ හේතු හින්දා අපේ සායනවලට ඇවිල්ලා අපේ රටෙත් බෙහෙත් ගන්න පිරිස අඩුයි කියලා. මොකද ඒකට හේතුව තමයි බොහෝ දෙනෙක් මේ අඩු ලිංගික දැනුම තුළ ඒගොල්ලෝ හිතනවා මේ தত্ত্বය සාමාන්‍ය தত্ত্বයක් කියලා. සමහරක් වෙලාවට මේ தত্ত্বය සාමාන්‍ය தত্ত্বයක් නෙවෙයි කියලා දැනගෙනත් මේ දේවල් විඳ දරාගෙන ජීවත් වෙන්න නැත්නම් මේ දේවල් එක්ක ජීවත් වෙන්න අපේ රටේ කාන්තාවන් පුරු වෙලා තියෙනවා. ඉතින් අතරම මේ ගැන අපි සවිස්තරාත්මක වීඩියෝ එකක් කරලා තිනවා අපිට link එක පහලා දාන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ සම්බන්ධ සාධක ගැන හරි දැනුමක් ලබා ගන්න. ඉතින් අද දවසේ ඇත්තටම මේ වීඩියෝ එක කිරීමේ අරමුණ තමයි එදිනදා ජීවිතයේදී මොනවද කාන්තාවන් විදිහට කරන්න පුළුවන් එයාගේ මේ தত্ত্বයන් වළක්වා ගන්න කියන කාරණා. අපි දන්නවා සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ලිංගිකත්වය එහෙම නැත්නම් මේ ලිංගික ප්‍රතිචාර දක්වීම බොහොම සංකීර්ණ භාවයක් දක්වනවා කියලා. ඉතින් එහිදී ඇත්තටම මේ විදිහේ මේ සංකීර්ණ භාවයක් තියෙන හින්දම විශේෂයෙන් අපි දන්නවා මේ නොයෙකුත් මානසික තත්ත්වයන් නැත්නම් මානසික රෝග මේ සඳහා බලපානවා කියලා. විශේෂයෙන් මේ ලිංගික ආශාව ගැන කතා කරනකොට යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම අතිශයින් වැදගත් වෙනවා. එහෙදී ඒ අයට දැනෙන මානසික ආතතිය, ඒ වගේම තමයි මානසික පීඩනය අවම කරලා තියාගන්න එක විශේෂයෙන් වැදගත් වෙනවා මේ ලිංගික ආශාව අඩු වීම වළක්වා ගැනීම සඳහා. ඉතින් කෙනෙක් ඇත්තටම දැනගන්න කැමැත්තෙන් ඇති කොහොමද මේ මානසික ආතතිය නැත්නම් මානසික පීඩනය වළක්වා ගන්න අඩු කරගන්නේ කියලා. විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණේ තමයි මේ යහපත් මානසික සෞඛ්‍යයක් සඳහා බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. ඉතින් මෙහිදී ප්‍රධාන සාධකයක් විදිහට නිින්ද අපිට සලකන්න පුළුවන්. විශේෂයෙන් හොඳ නිින්දක් ලබා ගැනීම විශේෂයෙන් මේ මානසික පීඩනීය මානසික ආතතිය වගේ දේවල් අඩු කරගන්න හේතුවක් වෙනවා. ඒ වගේම අපි දන්නවා කෙනෙකුට හොඳට නිින්ද යන්නේ නැත්නම් තමන්ගේ නිින්ද අඩු වෙලා තියෙනවා නම් ඒ අයට යම්කිසි විදිහක මානසික ආතතියක් මානසික පීඩනයක් තියෙන බව. ඒ වගේම තමයි මේ නිින්ද වගේම ව්‍යායාම වල නිරත වීමත් මේ මානසික ආතතිය නැත්නම් මානසික පීඩනය අඩු කරගන්නට දායක වෙනවා. ඉතින් එහිදී ඇත්තටම ව්‍යායාම වර්ග විදියට අපි ගත්තොත් විශේෂයෙන් කාන්තාවන්ට කරන්න පුළුවන් මේ කාඩියෝ එක්සර්සයිසස් එහෙම නැත්නම් අපි කියන ස්වායු ව්‍යායාම ගොඩක් වැදගත් වෙනවා ඒ අයගේ රුධිර සංසරණ පද්ධතිය වේගවත් කරලා ඒ අයගේ ඒ තියෙන මානසික ආතතියෙන් ඒගොල්ලෝ නිදහස් කරගන්න. ඒ වගේම තමයි අපි දන්නවා විශේෂයෙන් මේ ශරීරය ඇදීමකට ලක් කරන ඒ වගේම තමයි ශරීරය සැහැල්ලු කරන මේ යෝගා වැනි ව්‍යායාම. ඉතින් මේ ව්‍යායාම හරහත් ඒගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා ශරීරය සැහැල්ලු කරගන්න ඒ වගේම තමයි මේ මානසික ආතතිය මානසික පීඩනය වගේ දේවල් අඩු කරගන්න. ඒ වගේම තමයි මම කලින් සඳහන් කරා මේ කාන්තාවන්ගේ මේ ලිංගික ප්‍රතිචාර දක්වීම විවිධ හේතු කාරණා හින්දා වෙනස් වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන් අපි එහිදී සඳහන් කරා මේ ලිංගිකත්වයට සම්බන්ධ දේවල් වගේම මේ ලිංගිකත්වයට නැත්නම් ලිංගික සම්බන්ධ සම්බන්ධ නැති දේවල් පවා ඒ අයගේ මේ ලිංගික රුචිකත්වය වර්ධනය කරන්න හේතු වෙනවා කියලා. එහෙදී ඇත්තටම වැදගත් කාරණයක් විදිහට මේ ඒ අයගේ හිතේ තියෙන සතුට නැත්නම් මේ මානසික නිදහස එමන් නැත්නම් මානසික සතුට කියන එක වැදගත් වෙනවා.
විශේෂයෙන් මේ අයගේ මානසික ආතතිය මානසික පීඩනය අඩු කරන දේවල් කරන ගමන් ඒ අයගේ හිතට සතුටක් දෙන දේවල් කරන එකත් ඇත්තටම මේ ලිංගික ෘජිකත්වය නැත්නම් මේ ලිංගික ආශාව අඩු වීම වළක්වා ගන්න හේතු වෙනවා කියලා සමීක්ෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් එතනදී ඒගොල්ලන්ගේ විනෝදාංශ වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඒගොල්ලෝ බොහොම කැමැත්තෙන් කරන දේවල් කරන එක නැත්නම් මේ දේවල් කරන්නට ඉඩ දෙන එක ගොඩක් වැදගත් වෙනවා. තමන්ගේ මේ ලිංගික ආශාව අඩු වීමකට තමන් අවධානම දෙන්න ඕන නම් මේ දේවල් වළක්වා ගන්න. එතනදී ඇත්තටම තමන්ගේ කාර්ය බහුලභාවය අතරේ මේ දේවල් වලට තමන්ගේ ජීවිතයට සතුට දෙන දේවල් වලට ඉඩක් වෙන් කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා. ඊළඟට ඇත්තටම මේ ලිංගික ආශාව අඩු වීම සඳහා මේ රිලේෂන්ෂිප් ඉෂුස් එමන් නැත්නම් තමන්ගේ සහකාරයත් එක්ක තියෙන අන්තර් සම්බන්ධතාවය වැදගත් වෙනවා. ඉතින් අපි හැමදාම මතක් කරනවා සාමාන්‍යයෙන් හොඳ අන්තර් සම්බන්ධතාවයක් නැත්නම් හොඳ රිලේෂන්ෂිප් එකක් යම්කිසි යුවලක් අතර තිබුණොත් තමයි අපි කියන්නේ ඒක ලිංගික සෞඛ්‍යයට හිතකරයි කියලා නැත්නම් ලිංගික කාර්යයට හිතකරයි කියලා. ඉතින් කොහොමද එහෙනම් හොඳ රිලේෂන්ෂිප් එකක් ඉමන් නැත්නම් දෙදෙනෙක් අතර මේ අන්තර් සම්බන්ධතාවය යහපත්ව පවත්වා ගන්න. විශේෂයෙන්ම අපි ඒ ගැන කතා කරනකොට මේ කමියුනිකේෂන් ඉමන් නැත්නම් සංනිවේදනය ඉතාමත් වැදගත් වෙනවා. මේට කලින් වැඩසටහනකදී කතා කරා මේ යුවල අතර තමන්ගේ ලිංගික කාරණා විශේෂයෙන් ලිංගික ෘජුකත්වයන් ගැන සාකච්ඡා කිරීම අතිශයින් වැදගත් වෙනවා. තමන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දේවල් බෙදා හදා ගැනීම අතිශයින් වැදගත් වෙනවා. ඉතින් මේක හරහා මේ කමියුනිකේෂන් එක හරහා ඒ දෙන්නගේ රිලේෂන්ෂිප් එක නැත්තම් මේ අන්තර් සම්බන්ධතාවය හොඳින් දියුණු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දෙදෙනාගේ රුචි අරුචිකම් හඳුනාගෙන මේ ලිංගික කාර්යය සාර්ථකව කරගන්න ඒ අයට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ විවාහය සම්බන්ධ දේවල් ගැන කතා කරද්දී අපි කලින් වැඩසටහනකදී කතා කරා මේ සමීපභාවය මම නැත්තම් මේ ඉන්ටිමසි එක ගැන. එතකොට මේ ඉන්ටිමසි එක මම නැත්තම් මේ යුවල අතර තියෙන සමීපභාවය රඳවා ගැනීම අතිශයින් වැදගත් වෙනවා. ඉතින් එහෙදී ඇත්තටම මේ සමීපභාවය පළදු වෙන්න පුළුවන් කාරණා විශේෂයෙන් අපි දන්නවා අඬදබර නැත්තම් වෙනත් අපි කියන ආගියුමන්ට්ස් මම නැත්තම් මේ වාද වගේ දේවල් ඒ වගේම තමයි නොයෙකුත් බාහිර සාධක හින්දා ඒ දෙන්න යම්තාක් දුරකට දුරස් වෙලා ඉන්නවා නම් ඒ දේවල් ඇත්තටම හිතකර වෙන්නේ නැහැ යාපත් ලිංගික සෞඛ්‍යයකට. ඒ වගේම තමයි කාන්තාවන්ගේ පැත්තෙන් ගත්තම තමන්ගේ ලිංගික ආශාව අඩු වෙන්න ඒ දේවල් හේතු වෙන්නත් පුළුවන්. ඉතින් විශේෂයෙන් මේ ඉන්ටිමසි එකේ මම නැත්තම් දෙදෙනා අතර තියෙන සමීපභාවය රඳවා ගැනීම මේ විදිහට මේ ලිංගික ආශාව කාන්තාවන්ගේ වැඩි කර ගැනීමට අනිවාර්යෙන් දායකත්වයක් දක්වනවා. ඉතින් ඇත්තටම මේ ලොง ටර්ම් රිලේෂන්ෂිප්ස් එහෙම නැත්නම් මේ දීර්ඝකාලීන අන්තර් සම්බන්ධතාවල්දී අපි දකින ගැටලුවක් තමයි විශේෂයෙන් මේ ආකර්ෂණීයභාවයේ අඩුවීම. එහෙම නැත්නම් දෙදෙනාගේ අතර තියෙන තමන්ට කලින් තිබිච්ච මේ ආකර්ෂණයේ අඩුවීම. ඉතින් මේක තමන්ගේ ලිංගික සෞඛ්‍ය නැත්නම් මේ ලිංගික ආශාව අඩුවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ ලිංගික සම්බන්ධ ඒකාකාරී වීමත් මේ විදිහේ ලිංගික ආශාව අඩුවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් නැති කරගන්න විශේෂයෙන්ම තමන්ගේ මේ ආකර්ෂණීයභාවය තමන් කලින් රඳවාගත් ආකර්ෂණීයභාවය තමන්ගේ සිරුරේ හැඩය වෙන්න පුළුවන් එමන් නැත්තම් තමන් ඉන්න විදිහ වෙන්න පුළුවන් ඒ දේවල් නියත මට්ටමක තියාගන්න එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ ලිංගික කාරණා ගැන නැත්තම් මේ ලිංගික කාර්යයන් අපි සැලකීමේදී මේ ඒකාකාරීව එකම විදිහට මේ ලිංගික සම්බන්ධවල යෙදෙන්නේ නැතුව ඒ දේවල් වලට විවිධත්වයක් එකතු කිරීමත් මේ විදිහේ මේ ලිංගික ආශාව අඩු වීමෙන් වළක්වා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් අතන මේ විවාහයට පත්වෙච්ච කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩු වෙන්න ප්‍රධාන ක්‍රමයක් විදිහට මේ සාපල්්‍යතාවය එහෙම නැත්නම් මේ ෆර්ටිලිටි එක සම්බන්ධ ඉෂුස් එහෙම නැත්නම් අපි සරල භාෂාවෙන් කියනවා නම් මේ දරුවන් හම්බෙන එක නැත්නම් දරුවන් පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම ආශ්‍රිත ගැටලු හින්දා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ ෆර්ටිලිටි එහෙම නැත්නම් මේ සාපල්්‍යතාවය පිළිබඳ ගැටලු කොහොමද මේ ලිංගික සෞඛ්‍යයට බලපාන්නේ කියන කාරණය ගැන සවිස්තරාත්මකව වැඩසටහනක් ඉදිරිපත් කරන්න. සරලව කියනවා නම් මේ වගේ ගැටලුවක් තියෙන කෙනෙක් විශේෂයෙන් ඒ දේවල් තරමක් දුරට අමතක කරලා තමන්ගේ තෘප්තිය උදෙසාම පමණක් ලිංගික සම්බන්ධවල යෙදීම වැදගත් වෙනවා. මොකද මේ දරුවන් හදන්න කියලම මේ ලිංගික කාර්යයේ නියලීම තුළ ඒ අයගේ ලිංගික ආශාව තවදුරටත් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක ඒකාකාරී වෙලා ඒ අයට ඒ දේවල් එපා වීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි බොහෝ කාන්තාවන් අපි දන්නවා උපත් පාලනය සඳහා උපත් පාලන ප්‍රතිවර්ග හෝමෝන වර්ග ලබා ගන්නවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට මේ කාන්තාවන්ට විවිධ
රෝගාබාධ නැත්නම් මෙඩිකල් ප්‍රොබ්ලම්ස් එයාට තියෙන්න පුළුවන්. ඉතින් ඒ දේවලුත් සමහරක් වෙලාවට මේ ලිංගික ආශාව අඩු වෙන්නට හේතුවක් වෙනවා. විශේෂයෙන් ඒ දේවල් කියනවා නම් ඒ අය අනිවාර්යෙන් වෛද්‍ය පරීක්ෂාවකට ලක් වෙලා ඒ දේවල් निराකරණය කර ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන් මේ ලිංගික ආශාව වගේ දේවල් නියතව පවත්වා ගැනීම සඳහා. ඉතින් අපි දන්නවා ඇත්තටම කාන්තාවන් වයස්ගත වීමත් එක්ක විශේෂයෙන් එයාගේ හෝමෝනවල යම් යම් අඩුපාඩුකම් සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් වලදී විශේෂයෙන් ආර්ථව හරණයට කිට්ටු වෙද්දී මේ විදිය ලිංගික ආශාව අඩු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන කලින් දැනගන්න එක වැදගත් වෙනවා. මම හිතන්නේ අපි මීට කලින් අපි වැඩසටහනක් කරා විශේෂයෙන් ආර්ථව හරණයට කොහොමද කාන්තාවක් මුණ දෙන්නේ කියලා. ඉතින් මේ දේවල් හරියට තේරුම් අරගෙන ඒ සඳහා කලින් යම් යම් දේවල් තියෙනවා අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් කිරීම තුළ මේ ලිංගික ආශාව නියතව රඳවා ගැනීමට ඒගොල්ලන්ට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා බොහෝ කාන්තාවන්ගේ මේ ලිංගික ආශාව අඩු වීම මේ ලිංගික සම්බන්ධවලදී වේදනාවක් ඇතිවීම හින්දා වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ලිංගික සම්බන්ධයකදී යම්කිසි කාන්තාවකට වේදනාවක් ඇති වෙනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක් කියලා අපි සලකන්නේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයකදී අනිවාර්යෙන් එය වෛද්‍ය පරීක්ෂාවකට ලක් වෙලා ඒ සඳහා ප්‍රතිකාර ගන්න. ඉතින් ඇත්තම සාරාංශයක් විදිහට ගත්තම යම් යම් දේවල් වළක්වා ගත්තොත් විශේෂයෙන් මේ මානසික සෞඛ්‍යයට තර්ජනයක් වෙන දේවල් වලක්වා ගත්තොත් ඒ වගේම තමයි රිලේෂන්ෂිප් එක. එහෙම නැත්නම් තමන්ගේ අන්තර් සම්බන්ධතාවය විශේෂයෙන් තමන්ගේ සහකරුවා සමග තියෙන අන්තර් සම්බන්ධතාවය හොඳින් තබා ගත්තොත් මේ ලිංගික ආශාව අඩු වීම කියන එක මැඩපවත්වා ගන්න එයාට හැකියාවක් ලැබෙනවා. හැබැයි මතක තියාගන්න ඕන වැදගත්ම කාරණේ තමයි යම්කිසි විදිහයකට මේ කාන්තාවකගේ මේ ලිංගික ආශාව අඩු වෙලා තියෙනවා නම් එයා සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවගෙන ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ. විශේෂයෙන් අපි මීට කලින් වැඩසටහන් වලදී කතා කරා මේ සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. විශේෂයෙන් ඖෂධ ප්‍රතිකාර ඒ වගේම තමයි යම් යම් චර්යාත්මක වෙනස්කම් කිරීමේ ව්‍යායාම වර්ග. ඉතින් මේවා හරහා පුළුවන් එයාගේ මේ ලිංගික ආශාව අඩු වීම නැවත සකසා ගන්න. හොඳයි, ඉතින් අද දවසේ අපි කතා කරේ මේ කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩු වීම සම්බන්ධ බලපාන කාරණා ගැන. විශේෂයෙන් මේ දේවල් වළක්වා ගන්න තමන් කරන්න ඕන දේවල් ගැන අද කතා කරපු මාතෘකාව ඔයගොල්ලන්ගේ දැනුමට යමක් එකතු කරා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි හැමදාම මතක් කරනවා වගේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ලිංගික සෞඛ්‍යමය ගැටලු අපිට යොමු කරන්න අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒ වගේම තමයි Facebook හරහා ඔයගොල්ලන්ට පුළුවන් අපිට ප්‍රශ්න යොමු කරන්න. ඉතින් තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔබ සැමට සුබ දවසක්.